තිරෝද රථවල විවිධ මිල විශේෂණයන් කරන බවත් විවිධ අක්‍රමිකතා සිදුවන බවත් මීටර්වල නැතුව ධාවනය වෙන බවත් පිළිබඳ මගී ජනතාවගේ චෝදනා රාශියක් තිබෙනවා. එනිසා ඊයේ දිනේදී මම ලංකාවේ සිටින සියලූම ත්‍රිරෝද රථ හිමියන් සහ අපේ අමාත්‍යංශයේ උසස් නිලධාරීන් හා සාකච්ඡාවක් පැවැත්තුවා. ඒ නිසා අපි කෙටි කාලයක් තුළදී බලාපොරොත්තු වෙනවා ත්‍රිරෝද රථ නියාමනය සඳහා ප්‍රධාන අමාත්‍යංශයට බලය ලබා ගන්න. ඒ සඳහා කැබිනට් පත්‍රිකාව නීතිපතිතුමා වෙත යවලා මෙයත් අර පුද්ගලික බස් වගේ පුද්ගලික බස් රථ සඳහා නියාමන කොමිසමක් තියෙනවා. මාර්ග සංවර්ධන මේ ජාතික ගමනාගමන කොමිසම ජාතික අලුත් ආයතනයක් ඇති කරන්නේ නැතුව මම බලාපොරොත්තු වෙන්නේ ජාතික ගමනාගමන කොමිසමටම ඒ පනතට සංශෝධනයක් ගෙනල්ලා සියලූම මගීන් ප්‍රවාණය කරන සේවාවල් වල නියාමනයට දෙන්න. දැන් අලුත් මගීන් ප්‍රවාණ සේවාවක් ඇති වෙලා තියෙනවා යතුරු පැදියේ. තායිලන්තේ වගේ රටවල් වල ඉතාම ජනප්‍රිය මගීන් ප්‍රවාණ ක්‍රමයක් රියදුරා විසින් තවත් කෙනෙක් හදිසියට යතුරු පැදියෙන් කුලියක් අය කරලා ප්‍රවාහණය කරනවා. මේක විශාල තදබදයක් තියෙන රටවල තිරෝද රථ වගේම යතුරු පැදිවලනුත් ප්‍රවාහණයක් ලෙස කරනවා. නමුත් ඒව අපේ රටේ මගීන් ප්‍රවාහණ ක්‍රම ලෙස මේ පනත්වල නැහැ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා සියලුම මගීන් ප්‍රවාහණ ක්‍රම පිළිබඳ නියාමනය කරන්න. ඒ අය එක්ක සාකච්ඡා කරන්න, ඒ අයගේ තාක්ෂණික වශයෙන් ඇතිවෙන දුක් ගැනිවලි වලට කන් දෙන්න, තාක්ෂණික ක්‍රමවේද ඒවට යොදවන්න, යනාදිය පිළිබඳ මේ මාර්ගස්ථ මගීන් ප්‍රවාහන අධිකාරී තියෙනවා පළාත්වල. ඒකේ ජාතික ගමනාගමන කොමිසම තියෙනවා. ජාතික ගමනාගමන කොමිසමෙන් එවැනි නියාමන ප්‍රතිපත්තියක් සකස් කළා මාසෙක වගේ කාලයක් තුළ යම් කිසි පිළිවෙලක් යොදන්න බලාපොරොත්තු වෙනවා. ජනතාවට සහනයක් වෙන ලෙසත් ඒ කර්මාන්තේ නියුතු අයට ගෞරවයක් හා හොඳ සේවාවක් ලැබෙන ආකාරයටත් ඇති.